මහත්තයා බයින් නැද්ද? අයියේ මේ තව ටිකක් වෙලා ඉඳලා යන්න මේ උලන්න නැණි තු වාගේ මීටරේ දුවනවනේ මේ වේටින් වැඩනවනේ නේ. වේටින් වැඩනා කියලා මහත්තයා මොකෝ මෙතන මන් නවත්තගෙන මට පිස්සුද? ආ මහත්තයා හයර එක ඉවරයිනේ බැහැල යන්න. වේටින් වැඩනා කියලා මේ මෙතන ඉන්නට වඩා ලාභයි මට වාහනේ අරන් දුවන එක. අපි නාඩි පහක් ඉඳලා යන්න. මට මෙයාව හැරවන්න දුකයි. මෙයාව හැරෙන කල්ලි මොකෝ? ඇයි මෙයාව හැරවන්න බැරි මෙයා බබෙක්ද? මේ නෝනා නෝනා හයර එක ඉවරයි කරුණා කරලා බයින්න. මොකද්ද කොහෙ කරේ? මම ඩි කොනේ හැරවන්න බයි කියලා. මණිග අපි ආවද? අප්පා මට නිඳ ගියානේ. ආ ඔය ඉතින් තවුරුතල් වෙනවා. මේ හයර එක ඉවරයිනේ බෑල යන්නකෝ මගේ සල්ලි දීලා. සල්ලි තොලේ දරවම් පොඩක්. ඔයා වීල් එකට නැග්ගි මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් විදියට. ඔයා මගේ උරේසි ඔලුව තියාගත්තේ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් විදියට. ඔයාට නිින්ද ගියේ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් විදියට. ඒ වුණාට මම බැස්සේ පරණ සිත්ම විදියට. හ්ම්. ආගේ වැඩන්නේ. හරි. කමන්නේ නැහැ ඉතින් මේ ටික වෙලාවකට හරි ඔයා මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙලා හිටියානේ. හා. හරි හරි. Thank you so much කරපු උදව් හැම එකටම. ආපහු ඔයාට මගේ බෝයි ෆ්‍රෙන්ඩ් වෙන්න අවශ්‍ය වුණොත් මම ඔයාව අමතන්නම්. අනේ ඉතින් මේ වගේ chance එකක් ආයලා වේවා ලැබේවා ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ඊයේනේ මේ දැන් බෝඩිමට ගිහිල්ලා හීන මාමාව ඉන්නේ නැතුව තමන්ගේ වැඩක් බලාගන්න හොඳේ ආයි ඉතින් බස් එකේකට ගියේ වයි පළවෙනි පාරට කෙල්ලෙක් අතින් අල්ලපු ඒවයි ඒව මතක් කර කර ඉඳි ඒ දැන් ඔක්කොම ඉවරයි හොඳේ හා thank you bye ඔයාට ඒව ඇක්ටිං වුණාට මට ඒව සීරියස් මැනිකේ මොකද වෙලා තියෙන කල්ප? මම පොඩි මිස් එකක් වගේ ආවා. දැන් බැලුවේ පොඩ්ඩක් මේ. මම බලන්නේ නැතුව මොන හරි කරන්නකෝ කල්ප. දැන්මයි කරන්න පුළුවන් දේවල් ටික කරා ඒත් මේ එච්චර තමයි තියෙන්නේ. ඔයා ඉතින් දන්නේ গিitar ගැන විතරනේ. දැන් ඔයා දන්නවද গিitar වලට එහා ගිය ලෝකයක් මේ ලෝකෙ තියෙනවා කියලා? Breathing. Breathing හැම දෙයක් ගැනම දන්නේ නැහැ හැම මිනිහෙක්ම. හැම මිනිහම හැම දෙයක් ගැනම දන්නේ නැති වුණාට මේ වගේ වාහනයක් පාවිච්චි කරන ඕන මිනිහෙක් දන්නවා මේ වගේ දෙයක් වුණාම කොහොමද අටවගෙන ගරාජ් එකක් ළඟට හරියන්නේ කියලා. වයිකවත් දන්නේ නැණි කල්ප. මල්ලි මේ වාහනේට මොකද්ද වෙලා චුට්ටක් බලන්න පුළුවන්ද? බ්‍රේක් ඩවුන් එකද මිස්? දන්නේ නැහැ පොඩ්ඩක් බලන්නකෝ. ගරාජ් එකේ නම් මම එච්චර හරියටම දන්නේ නැහැ. බඩ වේදකම මොන හරි කරගන්න ට්‍රයි එකක් දෙන්න. සර් මේක ඩීසල්ද? ඔයි හවසත් මම ෆුල් ටැංක් කරලා තියෙන්නේ. හැබැයි ති මේ වගේ වාහනයකින් ලෙඩ එනවා කියන කාරිය අහඹයක්. වෙලාවට කලවට සර්විස් එකේම කරනවා නම් හත්තේ. ඔයි බැටරි එක නම් හරියටම වෙනවා. බැටරි මොකක්ද යවුලද දන්නේ නැහැ නේද? ඒක තමයි. හැබැයි ඉතින් ඒත් එහෙම වෙන්න විදියක් නැහැ මම මෙතෙන්ට ආවනේ. මේ උදේ ස්ටාර්ට් කරද්දී මොකක් හරි මිස් එකක් තිබ්බද? ආව්. එකපාර ස්ටාර්ට් වුනේ නැහැ. ආ. එන සමහර විට මේ බැටරියෙන් හරියට කරන්ට් එක පාස් වෙන්නේ නැතුනම පොඩි පොඩි ගැටලු එනවා. මේ බලන්න මම මේ වයර් දෙක තද කරලා අල්ල ගන්නවා. මහත්ය ඇතුළට ගිහලා ස්ටාර්ට් කරන්නක බලන්න. ආ. මහත්ය පොඩක් ඉන්න. හරි මහත්ය දැන් ගන්න බලන්න. මාර්ගෙනෙක් තමයි මේ මං කියපු අවුල තමයි තියෙන්නේ
මේ යන ගම මහත්තයාට කියන්නේ ගෑරේජ් එකකින් පෙන්නගෙන යන්න කියලා. නැත්තම් මගේ හිටියොත් ඔය දෙන්නම කරදරේනේ. හ්ම්. අනේ thank you වලු කුදවක් කරේ. Thank you වල්ලේ. ආ. අම්ම කොහෙද යන්නේ? ඔය දෙන්නගේ කසාද සාතිකය අදාගෙන ඉන්න යනවා. අර මිනිස්සු මෙහෙ ආවොත් එහෙම උන්ගෙන් ගැලවෙන්න තියෙන එකම මාර්ගය ඔච්චරයි. ඉතින් අම්මි කසාද වලින් නේද කොහොමද කසාද සාතික හදන්නේ? අනේ දරුවෝ ලංකාවේ නිවේද ජීවත් වෙන්නේ. ඔය වගේ සාතික හොරට හදන මිනිස්සු ඕන තරම් මේ ඉන්නවා. හරි හරි මම දන්නවා එහෙම ඉන්නවා කියලා. ඉතින් අම්මි අපේ මිනිස්සුන් ගන්නේ නැහනේ. ඔයා දන්නේ තුනන මම දන්නවනේ. මම අද කියලා කතා කරගෙන ඉන්න කොහොමද කෙරෙන්නේ කියලා. ඔයා කොහෙවත් යන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්න ඕනේ. මේ අම්මා ඒකට ඕන ඩීටේල්ස් අරයන් නැද්ද? ඒ වුණ වෙලාවට මම ඉල්ලලා ගන්නම්කෝ. ඔයා මට හොයලා දෙන්න පතිගේ සම්පූර්ණ නමයි ID නම්බර එකයි. එයාගේ අත්සන ගහපු කොලියකුත් තියෙනවනම් තමයි හොඳ. මොකටද මේ පචිගේ අත්සනේ කොලිය ගන්න ඕනද? මේ අයියෝ අම්මේ. ඒක නැතිනම් මොකද මේ එයා ඔෆිස් එකට අලුතින් ආව දවස්වල එයා පරක් වෙලා එනකොටයි එයා කලින් එනකොටයි මේ එයාගේ අත්සන හොරෙන් ගැහුවි මං. මේ එයා ඒක මට පුරුදු කරලා දෙන්න. එහෙනම් ඒකේ ප්‍රශ්නයක් නැහනේ. එහෙනම් මම කියලා ඒක කොහොමද කරන්නේ කියලා අද කතා කරගෙන එන්න. ඔයා පරිස්සමෙන් ගෙදරට වෙලා ඉන්න ඕනේ. හරි හරි මේ අම්මට පචීගේ ඩීටේල්ස් ඕන. එයාගේ ෆුල් බයෝඩේට එක මං ගාව තියෙනවා. එහෙනම් ඉතින් ඔක්කොම හරිනේ. පරිස්සමෙන් උත්තේ කොහෙද අප්පච්චි මෙච්චර වෙලා ගියේ? වෙන කොහේ යන්නද? මගේ අතිජාත මිත්‍රයා ධර්ම එක්ක පොඩි චැට් එකක් දාන් හිටියා. මේ ආන් අර ගමන යන දින ටික ඇවිල්ලා. ජනවාරි 10 අපි මෙහෙන් යනවා. පෙබරවාරි 2 ආපහු ලංකාවට එනවා. මගේ අම්මට මාසයක්ම ඉන්දියාවේද? මාසයක් නෙමෙයි අප්පච්චි සති 3ක්. සති 3ක්ම යනවලු මේ වන්දනා ගමන යන්න. ඔයා දන්නවද අප්පච්චි? ඉන්දියාවේ සමහරක් තැන්වලට යන්න දවස් 2ක්ම කෝච්චිය යන්න ඕනලු. ආන්න ඒ ගමනට නම් මං ආසයි. මොකද ඉන්දියාවේ කෝච්චියෙන් යනවා කියන්නේ වටේ පිටේ ගොඩාක් දේවල් බලා ගන්න පුළුවන්. ඒ වුණාට දවස් 2ක් කෝච්චිය යනවා කොහොම මට නම් එපා වෙයි. ආමිනේ අපිට බැරිද මේ ට්‍රිප් එකට තව කපල් එකක් සෙට් කරගන්න? ඉඩ නැහැ. අන්තිම සීට් දෙකනේ අපි දෙන්නට දුන්නේ. අනික කලින් කිව්වනම් මොනවා හරි කරගන්න තිබුණා. දැන් කවුද ඔය කපල් එක? ධර්ම සහෝදරයයි පැට්‍ර සහෝදරි. උන් දෙන්නත් ගියා නම් අපිට ජොලිය ට්‍රිප් එක යන්න තිබුණනේ ආමිනේ. අඩු ගානේ ධර්ම සහෝදරයවත් එක්ක යන්න බැරි වෙයිද? ඉඩ නැහැ කිව්වට පස්සේ ආයිත් අහනවා. ධර්ම සහෝදරයට වැඩි ඉඩක් යන්නේ නැහනේ ආමිනේ. ධර්ම සහෝදරයා නිකන් හඳුන් කූරක් වගේනේ. ඔය ෆ්ලයිට් එකේ වුණත් කොහරි මුල්ලක දාගෙන යන්න බැරිය. ඕනේ. ඔයා ධර්මෙත් එක්ක ගිහිල්ලා ඉන්දියාවේ පාරවල් දිගේ ඇවිදි. ඊට පස්සේ මට ඉතින් වෙන්නේ ඔය දෙන පිටිපස්සෙන් ඉන්න. මට වෙන වැඩක් කරගන්න හම්බෙන්නේ නැහැ. අපි දෙන්න ආමිනේට කිසි බාධාවක් කරන්නේ නැහැ. ඔයා ඕන විදියකට පින්පොත පුරව ගන්න අපි ඉන්දියාවේ සිරිරරබල එන්න. ඕනේ. මේ ගමන ගිහින් එනකන් ඔයා මගෙත් එක්කම ඉන්න ඕනේ අප්පච්චි. අනිත් එක අපිට පොතක්ම තියෙන පාඩම් කරන්න. මොනව පාඩම් කරන්නද? ඇයි ඉන්දියාවේ ගිහිල්ලා විභාගෙකුත් තියනවාද? වන්දනා කරන්න යනකොට වෙනම ගාථා වගයක් තියෙනවා. අපේ නඩේටත් ඒ ගාථා පොතම දෙනවා. ඉතින් ඒ තැන්වලට ගියහම අපි ඒ ගාථා කියන්න ඕනේ අප්පච්චි. ආමිනේ මාව විනාශ කරන්නනේ හදන්නේ. පන්සිල් පද පහවත් පිළිවෙලකට කියන්න බැරි මම කොහොමද ඔය ගාථා පාඩම් කරන්නේ? හරි අප්පච්චි. අපි හිමීට පාඩම් කරගමුකෝ.
තව කල් තියෙනවනේ. මේ අප්පච්චි මම නම් ඕන බඩු ලිස්ට් එක ලෑස්ති කරගත්තා. අප්පච්චිට ඕන දේවලුත් අපි දැම්මම ලියාගමුද? ගඟ හත් ගව්වක් තියලා මුඩ ගහන්නේ මොකටද? යන්න කිට්ටු වෙලා මම බඩු ලිස්ට් එක ලියන්නම්. අනේ අප්පච්චි එච්චර කල් අරින්න ඕනේ නෑනේ. අපි දැම්මම මේ ටික කරලා අපේ හිත නිදහස් කරගමු. කොහෙන් යන? දැම්මම ওই ටික ලියාගමු. එන්න යන්න. මම බොඩි වෙන තින්ද තොපිලදී වෙන ලයින් එකක් ගහගෙන නාවේ. කමන්නේ කමන්නේ කාට කාටත් හරියනවා. එහෙම ලයින් එකක් නෑ බං. මට මේ සිත්ම ගැන දහසක් ආවෙත් ඔය හින්දම තමයි. ඔබ කියන්නේ ඒකි මගේ අතාල්ලනකොට බං මාව වෙවුලුවා. ඒක එහෙම ගැල්ලෙන්නේ නෙමෙයි බං. පරිස්සමෙන් ලව් කරපන්. එපා වුණොත් ඉතින් ඒකි ටටා බායි කිව්ව ඒකි ගියා ඈ. මගේ හිතේ ඉතින් එහෙම තිබ්බට ඒකි කිත එහෙම නැතුව ඇති බං. නෑ කිව්වට සමහරට ඇති. ඔය රැඩිකල් අදහස් තියෙන උන් ළඟ තමයි වැඩිපුරම තියෙන සාම්ප්‍රදායික අදහස්. තේරුණාද? ආ එන්න ටග් ගාලා ඔබ හිතේ තියෙන අයිඩියා කියපන්. මට බස් එකේදී මේ යෝජනාව දාන්නත් හිතුණා. ඒ වුණාට බෑ බං ඔගේ මාව චාටර් කරොත් එහෙම. උඹට වඩා හොඳට මං ගෑනු ගැන දන්නවා ඉබා. උඹේ හිතේ තියෙන දේ ඉක්මනට කියපන්. උත්තරේ මොකක් වුණත් එතකොට දරා ගන්න පුළුවන්. කාලෙත් එක පස්සට යනකොට ලැබෙන උත්තරේ වෙනස් වුණොත් ඒක උඹට දරා ගන්න අමාරුයි. වය කරන්න එපා බං. කමන්න. ඔන්න හදත් මෙහෙම ආතල් එක ඉඳලා හෙට දිහාට අහනවා. මේ දා දීපු උඹේ යාළුවට ඌ වැඩේ හොඳට කරලා තිබ්බා. ශ්‍රියාන ඩිවෝස් පේපර්ස් එක පෙන්වන විතරේ ඒක හොඳටම බය වුණා ඈ. නෑ. යෑනි පිළිගත්තද? පිළිගන්න බෑනේ බං. පිළිගත්තොත් එimhe මේ ගේම් එක ක්ලෝස් වෙනවා. හැබැයි ඒකේ පිළිගත්තා වගේ රඟපෑවා. රිබං දැන් උන් දෙන්න ඇත්තරම ඩිවෝස් වෙලා නම් ඔය ගෑණිකාව ඔය සර්ටිෆිකේට් එක ඇතිනේ. බොය කොහේනේ පොයින්ට් එකත් මගේ ඔළුවට ආවා. හරිද? ඒක දැනගෙන තමයි මම මේ තුරුම්පු වැද්දේ. ඕ නොට්ටුවක්. ගෑණි ඩිවෝස්. හැබැයි මචං ගෑණි තාම එහෙම ඩොකියුමන්ට් එකක් දැකලා නැහැ කියන එක මට විශ්වාසයි. බොව බොරොඩ විශ්වාස කරන්නේ බාබා. ඔය වගේ ගේමක් දීපු ගෑණියෙක් ගාව ඔය වගේ බඩු නැතුව කොහොමද මම ඔය වගේ ගේම් දෙන්නේ? පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි ඩිවෝස් පේපර් එක පෙන්නුවාට පස්සේ ශ්‍රියාණිගේ මූණ තිබ්බ බය. එතකොට මම දැනගත්ත ගෑණි ලනුව ගිල්ල තමයි කියලා. ඒ වාර මොකද තනි විනාවෙන්? මේ තමයි මචං මගේ පළවෙනි වාරිකය. අම්බට කියන්න බැරුණා මගේ අලුත් සෙල්ලම මීරාණි. පොතේ හැටියට තව චුට්ටකින් කෝල් එකක් එන්න ඕනේ. මීරාණි ඩාලින්, ආගේ 25,000 නනේ මේ දැන් ටීක් ටීක් කියලා මගේ ෆෝන් එකට ආවනේ. Thank you very much. ඔය ඉතින් දැන් හැම සතියකම මගේ වාර්කිය දාගෙන යන්න ඕනේ. හොඳේ. එතකොට වැඩේ අපිට ඉක්මනට ලේසියෙන් ඉවර කරගන්න පුළුවන්. අමතක කරන්න එපා. මේක ගැස් වෙනොත් ඉතින් දන්නවනේ මොකද වෙන්නේ කියලා. කියපු විදිහට වැඩේ වෙයි. හැබැයි අන්තිම වාර්කියේ දාන්න කලින් තම්සු ළඟ තියෙන හැම සාක්කයක්ම මට ඕනේ. දෙනවා ඩාලින්. ඔයා ඉල්ලන ඕන දෙයක් දෙනවා. අමතක කරන්න එපා හොඳේ. වැඩේ හැම වරද්දගෙන අපිව අවුස්ස ගන්න එපා. දන්නවනේ. බලත් එක කියන්නේ අවශ්‍ය ගන්න එපා අපිව. Good evening ladies and gentlemen. This is Diniti and this is Shana and we'll be performing a love song. Vasantaye ek tavasak andura galana hendevi seetala patum netolin aran piru pendam tama matakai aadare nam sihinayaki aadare nam sihinayaki me ෆෝන් එක දිහා බල බල ඉනාවී ඉන්නේ නැතුව ගිල පොෂ්‍යක් දාගන්න.
පස්සේ වොෂ් දාන්නම් මැනික. පස්සේ? ඔහොම දූවිලි පිටින් ඉන්න පුළුවන්ද? අයියෝ මැනික, දැම්ම වොෂ් දැම්මාම මගේ ඇඟ පුරා තියෙන ඉවාන්ගේ සුවඳ යනවනේ අනේ. ඇඟ පුරා ඉවාන්ගේ සුවඳ? ඔව්. අපි දෙන්න ආදර වෙලීලනේ ආවේ. ඔයාට කියන්නේ මැනික, කොටුවේ ඉඳන් මෙතෙන්ට ට්‍රීල් එක එනකොට මං ඉවාන්ගේ මෙතන උඩ හිසි මේම නිදාගෙන තමයි ආවේ. ඉවාන්ට එන ගඳල උතරයි එක ද්‍රවයේ තියෙන්නේ. උදේ නම් පොඩ්ඩක් මිනිහා එක්සයිට් වෙලා හිටියේ. ඔයා කියන්නේ අත් දෙක මෙහෙම මෙහෙම වෙවුලනවා. උඹ ඒ වෙලාවෙත් බයික් කරාද? වැඩිය බයික් කරේ නෑ ඉතින්. පොඩ්ඩක් බයික් කරා. වැඩිය බයික් කරා නම් එහෙම මං අරු ඉස්සර හනෝන්ඩි වෙනවනේ. මේ ඉවාන් ඔහොම හිටියට ගෑල් ළමයා වගේ. ඔයක ඉස්සර මූණක් බල්ලා කතා කරන්නේ නෑනේ. ඔව් ඔව්. උදේ යනකොට නම් එහෙම තමයි හිටියේ. අර කෑගල්ලෙන් බහිනකොට නම් ටිකක් ෂේප්. එනකොට නම් ඉතින් හොඳ එක්ස්පීරියන්ස් ලව කෙනෙක් වගේ තමයි ආවේ. ඌඹේ රඟපෑම සීරියස් ගත්තත් දන්නේ නැහැ. මටත් එහෙම හිතුණා. මොකද මිනිහා ට්‍රීවිල් එකෙන් බහැලා දුන්න ටෝක් එක එච්චර ඇල්ලුවේ නැහැ. අනිත් එක අර ට්‍රීවිල් කාරටත් පාට් එක දැම්මනේ. මට හිතෙන්නේ ඌමට ලව්ද කොහෙද? දෙවියෝ උඹට ලව් නම් මොකද කරන්නේ? මොනවා කරන්නද ඉතින්? මට එහෙම තාම හිතෙන්නේ නැහැ. ඊතුණත් මාත් ලව් කරන. ඒ වුණාට උඹ වගේ කෙල්ලෙක්ට ඉවා වගේ කොල්ලෙක් ගැලපෙන්නේ නැහැ. උඹට හරියන්නේ දප්පුලයා වගේ එකෙක්. දප්පුලයා ලුක් එක හොඳයි. ඒ වුණාට මිනිහාගේ අලි ඔළුවේ නේද? එන්න පඬිත ටෝක් දෙන්න. ඒ වගේ දනේ ඉවාන්. අනේ ෂෝක්. අත දරුවා වගේ. ඔයා කියන්නේ මැනික? මට අරන් අදා ගන්න හිතෙනවා. මේ ඌට ඇහෙනවනම් ඔය කියන ටික උඹට ජීවිතේ උදව්වක් කරන්නේ. ආදරේටනේ මැනික කියන්නේ ඉතින්. අනේ මගේ හිතේ ඉවාන් ගැන තියෙන ආදරේ දෝර ගලනවා. මැනික, ඔයාට මගේ මූණෙන් පේන්නේ නැද්ද? පේනවා පේනවා. ඌගේ කෙසේ වෙතත් උඹේ මූණෙන් හොඳට පේනවා. මොකද උඹට ලව් කියලා පේනවා. පිස්සුද මැනික. මං කොයි දන්නේ කොල්ලෙක්ට සීරියස් ලව් කරන්න. සිග්මා, එහෙමයි කියලා උඹ ඉවාන්ව අන්දන්න එපා. අපිට මේ බෝඩිමේ ඉන්නත් බැරි වෙයි. මං ඌව අන්දන්නේ නැහැ මැනික. මං යා ට්‍රීවිල් එකෙන් බහලා එනකොටත් කිව්වා මට ලව් කරන්න එපා. මේක රඟපෑමක් විතරයි කියලා. ඉතින් උන් ඌව අහන්න නැත්තම් මම මොකද කරන්නේ? මේ දැන් ගිහලා වොෂ් එකක් දාගෙන වරෙන් රට කන්නේ නැද්ද? උයන්ඩ ඕනේ. මට නම් කන්නත් ඕනේ නැහැ වගේ මැනික. මං ඉවාන්ගේ ආදරෙන් මත් වෙලා ඉන්නේ. ඉවාන්, I love you. ඒ යනවා. වොෂ් දාගන්න. හවුනත් දැන්. ඔහොහ්.